තෙරුවන් සරණයි සියලු දෙනාටම මේ වීඩියෝ එක ස්වාමින්වහන්සේ නමක් විසින් සිදු කරන දේශනාවක් හෝ ගිහි දේශකයෙක් විසින් සිදු කරන දේශනාවක්වත් නෙමෙයි channel එකේ admin කෙනෙක් විදිහට මට ලොකු ඉල්ලීම් ප්‍රමාණයක් ඇවිල්ලා තිබ්බා මේ දිනවල බොහෝ දෙනෙක් සාකච්ඡා කරන කරුණක් සම්බන්ධව වීඩියෝ එක ඉදිරිපත් කරන්න කියලා ඒ ඉල්ලීම් සියල්ලම සලකා බැලීමෙන් පස්සේ තමයි මම තීරණය කරේ මේ වීඩියෝ එක channel එකට දාන්න මේ කියන කරුණු සම්බන්ධව ඔබේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම මේ වීඩියෝ එකේ ඉතුරු ටික අහන්න කලින් පුළුවන් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මොකක් හරි දෙයක් පහලින් කමෙන්ට් එකක් දාන්න මොකද ඔබ දාන ලයික් එකකින් කමෙන්ට් එකකින් තමයි මේ වීඩියෝ එක ගොඩ දෙනෙක් අතරට රීච් වෙන්නේ ඒක නිසා මෙතනින් එහාට මේක අහන්න කලින් අනිවාර්යෙන් ලයික් එකක් දාලා ඉන්න ත්‍රිපිටකය රැක ගැනීම සම්බන්ධව කමිටුවක් කරහා ඒ ඉදිරිපත් වෙන වාර්තා සහ ඒ පනතක් සම්බන්ධව ගොඩ දෙනෙක් මේ දවස්වල කතා කරමින් පවතිනවා මේක ඇත්තටම ගොඩ දෙනෙක්වට ධර්මයේ සම්බන්ධව ෆලෝ කරන දහම අහන දහම හොයන අය තමයි මේ සම්බන්ධව ගොඩක් දෙනුවත් ලංකාවේ බහුතරයක් මේ ගැන ඇත්තටම අංක 20ක්වත් දන්නේ නැහැ මොකද මේ දවස්වල මේ තියෙන ප්‍රශ්නයි ජීවිත අරගලෙත් එක්ක ඒගොල්ලන්ට මේ ත්‍රිපිටකයද ත්‍රිපිටකය රැක ගන්න ඕනේද ඒව මොකුත් අදාළ නැහැ ඒගොල්ලන්ට එදා වේලා කාලා ජීවත් වෙන්න තියනවා නම් ඇති මේ ත්‍රිපිටකය රැක ගැනීම සම්බන්ධව මෙහෙම කමිටුවක් දැම්ම කිව්වහම ඒගොල්ලන්ට ඒක අනේ අපේ බුද්ධ ආගම රැක ගන්නවා මෙහෙමයි කියලා ඒගොල්ලෝ ඒ සම්බන්ධ උද්දාමයටපත් වෙනවා දවසයි දෙකයි එතනින් එහාට ඒගොල්ලෝ උනේ මොකද්ද කිඳවන්ද මුකුත් දන්නේ නැහැ මොන අරමුණෙන් මේ වගේ පනතක් ඉදිරිපත් කළාද කියලාවත් ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ කිසිම දැනුවත්භාවයකින් තොරව ඉන්න ඒ බහුතර ශ්‍රී ලාංකික බෞද්ධයන්ටත් මේ පනතෙන් සිදුවෙන්න යන මේ පනත යටතේ ගන්න යන ක්‍රියාමාර්ගවල භයානකකම ගැනත් බොහෝ දෙනා නොදන්න නිසා ඒ ගැන කියන්නයි පොඩි උත්සාහයක් මේ දරන්නේ මේ කාරියට සාවධානව අහලා බලලා මේ කරුණු ඇත්තද නැද්ද කියලා ඔබේ බුද්ධියෙන් ඔබ විමසා බලන්න. පළවෙනිම දේ මම මේ සම්බන්ධව මගේ පෞද්ගලික මතය මම මේ කියන්නේ මොන කමිටුව දැම්මත් මොන පිරිසක් මොන විද්වත් මණ්ඩලයක් දැම්මත් මේ දහමේ අයිතිය තියෙන්නේ සාරසංකේ කල්ප ලක්ෂ ගණක් පෙරම්පුරල අපිට මේ දහම දුන්න බුදු පියාණන් වහන්සේට ඒ සම්බන්ධව විනිශ්චය කරන්න තීරණ ගන්න ඒ දේ අපිට කරන්න අයිතියක් තියෙන දෙයක් නෙමෙයි මොකද අපි ඔය මොන පැනල් එකක ඉඳලා මොන කමිටුවක ඉඳලා මේක විනිශ්චය කරන්න හැදුවත් Tamanට දහම තේරිලා නැත්නම් මේ සම්බන්ධව ගන්න මොන තීරණ ගන්න කෙනා වුණත් ඉන්නේ පෘථග්ජන කුලකේ නම් ඒගොල්ලන්ට මේ දහම සම්බන්ධව Tamanගේ නිවීමට අදාළ දහමක් ලැබිලා නැත්නම් ගන්න මොන තීරණේ වුණත් ඇත්තටම ප්‍රතිඵලදායක නැහැ ඒක ලෝක සම්මතයේ කොයි විදිහට වුණත් Tamanගේ නිවීමක් ලැබිලා නැති කෙනෙක් දහම සම්බන්ධව තීරණ ගන්න එක බුදුරජාණන් වහන්සේ උපමාවට අරගෙන තියෙන්නේ ධම්මපදයේ අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වගේ උදාහරණකින් තමයි පහත්ම මට්ටමෙන් තමයි සලකලා තියෙන්නේ මොකද තමන් මේ සඳිට්ටික දහමෙන් ප්‍රයෝජනයක් නොගෙන අන් අයට දහම සම්බන්ධව ඩිසිෂන් දෙන්න තීරණ ගන්න ඒ වගේ දේවල් කරන්න යන එක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දක්වලා තියෙන්නේ එහෙමයි කියන්නේ ඒක තමන්ගේ නුවණින් ගලපා ගන්න ඕනේ මුලින්ම මේ දහමේ මූලික දේ තමන් නිවෙන එක හරි අපි මේ පනත සම්බන්ධව කතා කරමු මේ පනතේ ගන්න යන මේ ඩිසිෂන් ගැන ඉස්සරහට මේ සම්මත කරගන්න යන පනතේ ප්‍රධාන හැමෝම කතා වෙන එක වගන්තියක් ගැන කියන්නම් ඒක තමයි ඇත්තටම මේකේ තියෙන භයානකම එක මේකේ කියලා තියෙනවා ත්‍රිපිටකය හෝ ආශ්‍රිත මේකේ පනත යටතේ ග්‍රන්ථ කිහිපයක් උද්ෘත වශයෙන් දීලා තියෙනවා ඒක ඔබ පනත සම්බන්ධ මේ පහළ ලින්ක් එකක් දාලා ඇති ඒකේ ගිහිලා කියවලා බලන්න ඒ යම්කිසි ත්‍රිපිටකය හෝ යදාළ කරුණු සහිත පොතක් හෝ ඒ මොනහරි කරුණක් මුද්‍රිත ලිඛිත ඔය වගේ මාධ්‍යවල ඩිජිටල් මාධ්‍යවල පළ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා ඒකට දඩ මුදලකුත් මට මතක විදිහට දාලා තිබ්බ ලක්ෂයක් හෝ ලක්ෂ පහක් අතර ඔන්න ඔය වගේ සීමාවක ඒ කියන්නේ ත්‍රිපිටකය සම්බන්ධ කිසිම දෙයක් ත්‍රිපිටකයෙන් උද්ෘත කරගෙන පෙන්වන්න බෑ ඔය කියන විදිහට ඒ කරුණ තියෙන විදිහටම මම කියන්නම් එසේ වුවද ත්‍රිපිටක මණ්ඩලයේ අනුමැතියකින් තොරව පළමුවන උපලේඛනයෙහි නම් වශයෙන් දක්වා ඇති සම්පූර්ණ තේරවාද ත්‍රිපිටකය හෝ එම ග්‍රන්ථ තනි තනිව හෝ කිහිපයක් වශයෙන් හෝ මුද්‍රිත ඩිජිටල් ශ්‍රව්‍ය දෘශ්‍ය අන්තර්ජාල ආදී කවර මාධ්‍යකින් වුවද ඉදිරිපත් කිරීම මෙම පනත යටතේ වරදක් වන අතර එම වරදට නිසි මහාධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවහොත් අවම වශයෙන් රුපියල් ලක්ෂයකට නොඅඩු සහ උපරිම
වශයෙන් ලක්ෂ 5කට නොවැඩි දඩයක් නියම කළ යුතුය. ඔය තියන්නේ මම ඔය දැන් කිව්ව කරුණ කොහොම තමයි ඒ කියන්නේ පොයින්ට් වශයෙන් ලියවිලා තියෙන්නේ. මේක ඉතින් වැඩක් නැහැ කතා කරලා ඇත්තටම මොකද මේ බුදුරජාණන් වහන්සේගේ දහමක් තියෙන ත්‍රිපිටකය ඒගොල්ලොම සම්මත කරපු මේ දැන් තියෙන ත්‍රිපිටකය පිළිගත හැකි ත්‍රිපිටකය අපිට තව කෙනෙක්ට පෙන්වන්න බෑ මේ කියන විදිහට. ඒ කියන්නේ දේශනාවකට උද්ෘතියක් විදිහටවත් මේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ත්‍රිපිටකයේ බෙදා හැරීම මේ කියන විදිහට මේ ත්‍රිපිටකයේ රැකගැනීමේ පනත කියලා මේ එන්න යන පනතෙන් කියන්නේ මේකට රැක ගැනීම කියන වචනේ මොකට දැම්මත් දන්නේ නැහැ ත්‍රිපිටකය කියන්නේ. ඇත්තරම ත්‍රිපිටකය ජනතාව අතරට යන්නේක වළක්වන්න කියන පනතක් වගේ කරුණක් තමයි මේකෙන් ගම්ම්‍ය වෙන්නේ. ඔබ මේ කරුණ කියලා මම දෙන අදහස ගන්න නැතුව මේ කරුණු ටික මේ පහළ ලින්ක් එකේ දාලා තියෙනවා. ඒකට ගිහින් කියවලා බලන්න මේ සම්බන්ධ පූර්ණ විස්තරයක් මේකේ තියෙනවා. මේකේ තියෙන තවත් කරුණක් මම කියන්නම්. ත්‍රිපිටකය හා අනුශාංගික කරුණු සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වුවහොත් මණ්ඩලයේ විසින් නියමිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් දෙනු ලබන නිර්දේශයන් අවසානාත්මක වේ. එකී නිර්දේශ සාක්ෂි ලෙස කරගැනීමේදී සත්‍ය හා නිවැරදි සාක්ෂි ලෙස පූර්ව නිගමනයක් කරනු ලැබිය යුතු අතර ඒ කාරණය පිළිබඳ වැඩිදුරු ඔප්පු කිරීමක් නොමැතිව සියලු නඩු කටයුතුවලදී ඒ වාර්තා කර ඇති කාරණය හෝ සිද්ධිය පිළිබඳ තීරණාත්මක සාක්ෂි වශයෙන් බාරගනු ලැබිය යුතුය. ඒ කියන්නේ මේ අපි තමු කෙනෙක් ත්‍රිපිටකේ සාක්ෂි කරලා කියන දෙයක් සම්බන්ධ ගැටලුවක් ඇති වුණොත් ඔය කියන මණ්ඩලය ඔය කියන පැනල් එකෙන් දීලා තියෙන සම්මතය තමයි සම්මතය වෙන්න ඕනේ. කෙනෙක් දැන් හිතමු එක අපි හිතමු උදාහරණයක් ගමුකෝ අපි කමල් කියලා මිනිස්සෙක් ඉන්නවා. එයා ධර්මයක් දේශනා කරනවා ත්‍රිපිටකේ මෙහෙම තිබ්බ කියලා ත්‍රිපිටකේ හරි හෝ වැරදි මොකක් හරි දෙයකට ඒ මිනිස්සයා ඔක මිනිසුන්ට විග්‍රහ කරනවා. ඒතර සමාජයේ අනිත් අයට ඔක ප්‍රශ්නයක් වුණාම ඒගොල්ලෝ අර මිනිස්සයා විග්‍රහ කරපු මිනිස්සයා හෝ ස්වාමීන් වහන්සේ නමක් හෝ මොකක් හෝ දේශකයෙක් විග්‍රහ කරපු ඒ කරුණ මොකේට දාලාද බලන්නේ. කියන්නේ කෝකද හරි එක කියලා චෙක් කරන්නේ අර පැනල් එක දීලා තියෙන ඩිසිෂන් එකේ. නමුත් බුදු වදන නම් ඔකට සම්පූර්ණයෙන්ම පරිබාහිරයි. මොකද බුදු වදන කියලා තියෙන්නේ දහමට දාලා බලන්න ධර්ම විනය සමග සසඳා බලන්න කියලා බුදු වදන තියෙන්නේ. ඒ ඔක්කොම හරුණා දැන් ওই පැනල් එක කියලා හදන්න යන එකේ ඉන්න කෙනෙක්ට මේ දහම තමන්ගේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණයට උපකාරී වුණාද කියලා අඩුම ගණන්. කියන්නේ මාර්ගඵලලාභීෙක්වත්ද කියන මට්ටමේ ඉඳන් බලන්න වෙනවා. ඉතින් මොකද ඒගොල්ලෝ ගන්න ඩිසිෂන් කොහොමද හරි කියලා අපි පිළිගන්නේ. ඕකේ දැන් භයානකම දේ ඔය කියන කමිටුව දැන් යම්කිසි කරුණක් අපි හිතමු සම්මතයක් දාගත්ත කියමු අපි හිතමු අනිච්ච සම්මින් ගොඩක් කතා වෙන බෞද්ධ සම්බන්ධ දෙයක් නේ අනිච්ච කියන්නේ ඇපල් ගෙඩිය. අනිච්ච සමාන ඇපල් ගෙඩිය කියලා මොකක් හරි ඒගොල්ලෝ අර්ථ දැක්වීමක් දෙනවා. ඇපල් හරි දොඩම් හරි මොකක් හරි අර්ථ දැක්වීමක් දෙනවා. ඔය අර්ථ දැක්වීම වැරදි කියලා අපි ඔප්පු කරන්න අපි ත්‍රිවිධක සාක්ෂි අරන් පෙන්වන්න බෑ. මේ කරුණ ඔයගොල්ලෝ කියන අනිච්ච කියන දෙයට ඔය අර්ථ දැක්වීම නෙමෙයි ඔයගොල්ලෝ දෙන අර්ථ දැක්වීම නෙමෙයි ඔය පැනල් එකෙන් දුන්න එක නෙමෙයි තියෙන්නේ කියලා පෙන්වන්න අපි ඒකට ත්‍රිපිටක සාක්ෂි අරන් පෙන්වන්න ඕනේ. මේ කියන විදිහට ඒ මේ පනතේම මේ යටතේ තියෙන තව කරුණකින් ඒක වයලේට් වෙනවා. ඒ කියන්නේ අපිට ත්‍රිපිටක සාක්ෂි පෙන්වන්නත් ඔය කියන කට්ටියගේ අවසරය ඕනේ. ඒගොල්ලෝ කවදාවත් අවසර දෙන්නේ නැහැ නේ. මේ කියන විදිහට ඔය වැරදි මතයක් සමාජයට ගියොත් ඒක හරි කියලා පෙන්ව ගන්නවත් අපිට විදිහක් නැහැ. මොකද ඒක හරි කියලා පෙන්වන්න අපිට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය ධර්මය දැන ලියවිලා තියෙන ඔය ත්‍රිපිටක ග්‍රන්ථ ටික. ඒකක ඒගොල්ලෝ අර්ථ දක්වන දේක වැරද්දක්වත් අපිට පෙන්වන්න විදිහක් නැති වෙනවා. මොකද ඒගොල්ලන්ගේ අවසරය ඒකටත් ඕනේ. කියන්නේ මේක මාර කන්ට්‍රඩික්ෂන් එකක්. ඒ කියන්නේ අර එයාලම කියන කරුණක් ඒක වැරදි. නමුත් ඒක වැරදි කියලා අපිට ඔප්පු කරන්න ඒගොල්ලන්ගේ අවසරය ඕනේ. ඉතින් කවදාවත් ප්‍රායෝගිකව කරන්න බැරි විදිහට මේක හිර කරලා තියෙනවා මේ කියන පණතෙන්. දැන් ඔය මේගොල්ලෝ කියන විදිහට දැන් ත්‍රිපිටකයද මේ දවස්වල සමාජයේ ගොඩ දෙනෙක්ට ධර්මය හදාරණයට තියෙනවනේ ගැටලුවක්. බුදුහාඳුරුව කෙනෙක් කියන අර හේපදුනවා, තව කෙනෙක් මෙහෙ හේපදුනවා, තව සමහරු නොතේරෙන වචන කඩලා කියනවා, තව සමහරු මෙහෙමයි කියනවා, තව සමහරු සමාධියෙන් දැක්කයි කියනවා. ඔහොමයි සමහරු රහතන් වහන්සේලා කියන අපිට කියන්නේ හරි වැරදි කෝකද කියලා කම්පෙයා කරගන්න අපි සසඳලා බලන්න ඕනේ. කියන්නේ ත්‍රිපිටකගත ධහමත් එක්ක අපි මේක සසඳලා බලන්න එපා. දැන් ඔය කියන විදිහට මේගොල්ලෝ මේකට නිශ්චිත ලඝු අර්ථයක් දුන්නොත් එහෙම එතනින් එහාට ඒකෙන් පිට අර්ථ දැක්වීමක් නැහැ. කාලයක් එක්ක යනකොට සමාජයට ඒ අර්ථයන් ටික මෙනවා. එතනින් එහාට ඉතින් අය කතා කරලා වැඩක් නැහැ. මේක සසඳලා බලන්නවත් විදිහක් නැහැ. සසඳන්න තියෙන්නේ අර පැනල් එකක් හෝ යම් කිසි හද්ද පුතග්ජන ස්වාමීන් වහන්සේලා හෝ වියත්තේයි සම්මත පිරිසක් විසින් ඉදිරිපත් කරපු ඒ මතවාදයන් ටිකක් එක තමයි කම්පෙයා කරලා බලන්න වෙන්නේ. නමුත් බුද්ධ වචනේ නම් මහණෙනි මේ දුක්ඛාර සත්‍ය මා විසින් පනවන ලදී. ඒ අකුරු අකුරුණෝපමණි, ව්‍යංජනෝපමණි, බෙදුම්නෝපමණි
මෙසේ දුක්ඛාර සත්‍යය මහණනි මේ දුක්ඛ සමුදයාර සත්‍යය ඔය විදිහට අකුරු නොපමණි ව්‍යංජන නොපමණි බෙදුම් නොපමණි කියලා කියන්නේ මේක මෙහෙම ලඝුකොට දක්වන්න බෑ කියලා බුද්ධ වචනේ ත්‍රිපිටකයේම තියෙනවා. ඒක දැනට අපිට උද්ෘතයක් විදිහට දෙන්න පුළුවන්. නමුත් මේ පණතාවට පස්සේ ඔය කතාව අපිට උද්ෘතයක් විදිහටවත් දෙන්න වෙන්නේ නැහැ. මොකද පණත මෙහෙම එකක් අපි ලිඛිත සවේදුෂ මාධ්‍යකින් එළියට දෙන්නත් ඔය පණත ඒ පැනල් එකකින් හෝ යම් කිසි කට්ටියකින් අවසර ගන්න වෙනවා. මේ පණතට අනුව නම් බුදුන් වහන්සේ ව්‍යංජන අපමණයි අකුරු අපමණයි නොපමණ ඒ කියන්නේ බෙදුම් ඒ කියන්නේ මේකට පමණක් දක්වන්න බෑ මේක මේ ලඝු අර්ථයකට මේ සීමා කරන්න බෑ කියලා බුදුන් වහන්සේ දුන්න එක මේ පැනල් එකක ඩිසිෂන් එකකට යටතේ ඒගොල්ලන්ගේ අර්ථ දැක්වීම මේක පමණයි මේකෙන් පිට ඔයගොල්ලෝ ගත්තොත් මේක වැරද්දක් මේක ඔයගොල්ලන්ට නීතිමය ක්‍රියාමාර්ග ඒ කියන්නේ කෙනෙක් ඒකට පිටින් දේශනාවක් සත්‍ය හෝ අසත්‍යද දෙපැත්තම ගමුකෝ කෙනෙක් ඒකට පිටින් දේශනා කරොත් ඒකට දඬුවම් දෙන්නම වෙනවා මේ කියන්නේ මේ ඒකට දඩ මුදල් මේවා කරලා මෙහෙම නීති දාලා තියෙනවා. බැරි වෙලා හරි ඔය පැනල් එකේ ඩිසිෂන් එක පැනල් ඩිසිෂන් හරිනම් ගැටලුවක් නැහැ. පැනල් එකේ ඩිසිෂන් එක වැරදුනොත් ඔය පැනල් එකේ ඩිසිෂන් එක මත ඉඳගෙන තර්ක කරලා හරියට ධර්ම දේශනා කරන මාර්ගඵලලාභී සෝවන් සකෘදාගාමි අනාගාමි අරිහත් ගිහි පැවිදි දෙපාර්ශ්වයේම දේශනා කරන අයට විරුද්ධව කේස් එකක් වැටෙනවා. දැන් ඔය පැනල් එකකින් හෝ යම් කිසි කමිටුවකින් කියන්නේ කිව්ව පළියට විශ්වාස කරන්න ඕනේ නැහැ. ඕකේ දැන් බුදුහාමුදුරුවන්ගේ අර්ථ දැක්වීම මොකද කියලා මම කියන්නේ නිවන කියන්නේ මොකක්ද? රාගක්කේ නිබ්බණං, දේශක්කේ නිබ්බණං, මෝහක්කේ නිබ්බණං. තමන්ගේ රාග අනුන්ගේ රාග දේශ නෙමෙයි තමන්ගේ රාග දේශ මෝහ ප්‍රහාණය වෙනවද ඒ කොයි මට්ටමටද කියලා තමන්ට මේ ධර්ම පරිශීලනය කරද්දී දැනෙනවා නම් ත්‍රිපිටකගත ධර්මයේ ලෝක ස්වභාවය සමග මේ කරුණු සැසඳිලා යනවා නම් දැන් කෙනෙක්ට දැනෙන්න පුළුවන් ත්‍රිපිටකයට හෝ මේ ලෝක ධර්මතාවයන්ට පටන් විදිහට තමන් තමන්ගේ මනෝමූලික ලෝකෙක ඉන්න පුළුවන් මේකෙන් මගේ රාග දෝෂ ද්වේෂ මෝහ ප්‍රහාණය වෙනවා මේකයි ධර්ම මම නිවන් දැක්ක කොහොම කියලා තමන්ගේ සොයන් ආතල්ලෙක ඉන්න පුළුවන්. නමුත් මේක අර ලෝක ස්වභාවයට සහ ත්‍රිපිටකයට ගැලපෙන්නත් ඕනේ. ඒ ස්වභාවයේ ඉඳගෙන කෙනෙක් දේශනා කරන කෙනෙක් වැරි වෙලා හරි සමාජයේ එළියට આવොත් මාර්ගඵලලාභියෙක් මේ කියන පැනල් එකේ ඉන්න අයගේ මතය ඊට විරුද්ධ නම් එතකොට මේ සමාජයේ ඉන්න ඉතින් සියලුම දෙනා අර කෙනාට උපවාද කරනවා සහ උපවාද නොකරත් ඒ කෙනාට ඒක තමන්ගේ දරණ තමන්ට අවබෝධ වෙච්ච ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ සමාජයට දෙන්න විදිහක් නැහැ. මොකද ත්‍රිපිටක සාක්ෂියක් පෙන්වන්න බෑ. දේශනා කොහොමත්ම කරන්න බෑ. කියන්නේ දේශනා කරොත් අරගොල්ලන්ගේ මතයට පිටින් නෙමෙයි කියන්නේ අරගොල්ල දහම අවබෝධ කරගෙන නැත්තම් පැනල් එකේ කට්ටිය ඒගොල්ලන්ගේ මතයට පිටින් ඉඳගෙන කෙනෙක් දේශනා කරොත් ඒක අනිවාර්යෙන් එතනින්ම විකෘතියක් වෙනවා. ඒ කියන විදිහට. එතකොට එයාට ලීගල් ඇක්ෂන් ගන්න පුළුවන්. මේ විදිහේ කරුණු ගොඩක් තියෙනවා. මේ පහළ ලින්ක් මම කිව්වට පිළිගන්නවා. මේ පහළ ලින්ක් එකේ සියලුම විස්තර තියෙනවා. ඔයගොල්ලෝ ඒ ලින්ක් එකට පොඩ්ඩක් ගිහිල්ලා මේ සම්බන්ධව ඔයගොල්ලෝ තමන්ගේ ස්වාධීන මතයක ඉඳගෙන මේක මානසිකාර කරලා බලන්න. තමන්ට මේක මොකක් හරි අවුලක් තියෙනවා කියලා තේරෙන කට්ටිය මේක ෂෙයා කරන්න. ඒ කියන්නේ මේ මෙහෙම ක්‍රියාමාර්ගයකට ගියොත් මේ දහම රැකගැනීමේ අරමුණින් මේ ගෙනියන්න යන ඉනියා කුමන්ත්‍රණය මේ ගන්න යන ඩිසිෂන් ටික මේ ගන්න යන පනත් මේ පැනල් සම්මත කරගෙන මේ කරන්න යන විකාර වැඩි දහමට හොඳක් නෙමෙයි දහමට දහම පරිශීලනය කරන්න ඉන්න මේ දහම නිසා මාර්ගඵල ලබන්න ඉන්න බොහෝ දෙනාගේ අහිත පිණිස පවතිනවා කියලා Tamanට මේක තේරෙනවා නම් මේ වීඩියෝ එක තව කෙනෙක්ට දකින්න ෂෙයා කරන්න. ඒකයි මම කරන ඉල්ලීම. ඔබගේ අදහස් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේක මේ ධර්මදේශනයක් නෙමෙයි මේක මට ගොඩ දෙනෙක්ගෙන් ඉල්ලීමක් විදිහට ලැබුණ නිසායි මම මේක පළ කරේ. මේ සියලුම කරුණු පහළ ලින්ක් එකේ මම දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒක අනිවාර්යෙන් බලන්න. ඒ කොහොම වුණත් මෙච්චර කාලයක් මේ channel එකේ දැන් 15,000කට අධික ප්‍රමාණයක් subscribers ඉන්නවා සහ ලක්ෂ ගණනක් 1 million views උත් මේ channel එක පහු කරලා තියෙනවා. ගොඩ දෙනෙක් මේ හරහා මම හිතනවා ඇවිලෙන ලෝකේ නිවෙන්න යන මග මේකෙන් හොයාගන්න ඇති කියලා. මේ නිවෙන මගින් ඇවිලෙච්ච මෝඩ අසරණ මිනිසුත් ඇති. ඒ අය ගැන ඒ සම්බන්ධව කරන්න දෙයක් නැහැ. නමුත් බොහෝ දෙනෙක්ට මේ දේශනාවලින් යම් කිසි හෝ නිවීමක් සැනසීමක් මේ තමන් යන මාර්ගය ඇත්තරම මේ කියන දේ යූටර්න් ගැසීමක් වුණා කියලා තේරෙන අය ඉන්නවා. ඒ අය මේක තමන්ගේ බුද්ධියෙන් විමසා බලන්න. ඒ හැම දෙයකටම වඩා අපි බුදුරජාණන් වහන්සේගේ මතයට ගරු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිමණ්ඩ දරණ වීරයට වඩා වීරයක් සතරපා යෙන් නිදහස් වෙන. කියන්නේ සෝතාපන්න ඵලයේ කෙරෙහි වීරය කරන්න කියලායි කියලා තියෙන්නේ. ඒක නිසා සියලු දෙනා අප්‍රමාදීව මේ මඟ වඩාගෙන යන්න. නමුත් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. දැන් මේ සියලුම දේවල් අනිත්‍යයි නම් අනිත්‍යයි නම් මේ වචන දෙකම පාවිච්චි කරනවානේ. එහෙනම් ඇයි මේ ශාසනය විතරක් නිත්‍ය කරගෙන දඟලන්නේ? ඇයි මේ ශාසනය රැක ගන්න දඟලන්නේ? ඕකත් කවදා හරි විනාශ වෙලා යනවානේ කියලා. නමුත්
මේ ශාසනයෙන් පළ ප්‍රයෝජන ලැබපු කෙනෙකුට මේක සාමාන්‍යයෙන් තේරෙනවා, තව කෙනෙකුට මේකේ තියෙන වටිනාකම මොකක්ද කියලා මේ කල්ප කාලාන්තර ගණනකට පස්සේ මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙලා මේ අවස්ථාව වහලා දැම්මොත් හේතු වාසනා සහිත බොහෝ දෙනෙකුට මේකෙන් ලොකු අවැඩක් අසාධාරණයක් වෙනවා. ඒ නිසයි මේ උත්සාහය දරන්නේ. බුද්ධ කාලීන උදාහරණිකුත් මේකට කියන්න පුළුවන්. මොකද දූතාංගධාරීන් අතර අගතනතුර ලබාගත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේට බුදුහාමුදුරුව කරපු ඉල්ලීම් පවා උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා තිබුණා. අර සිවුරු දැරීම සම්බන්ධව ආරණ්‍යගත වෙන්නේ නැතුව නැවත නගරයට වඩින ඔන්නෝම ඒ වගේ බුදුරජාණන් වහන්සේම වාචිකව කරපු ඉල්ලීම් පවා ප්‍රතික්ෂේප කරපු උන්වහන්සේ බුදුරන් වහන්සේගේ පිරිනිවීමෙන් පස්සේ උන්වහන්සේ දූතාංග දරාගෙන කැලේටලා හිටියේ නැහැ. මොකද පළවෙනි ධර්ම සංගායනාවේ ඉඳන් ඒ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගන්න ඕනේ සියලුම කැපකිරීම උන්වහන්සේ වේසමහන්සිය නොබලා ගත්තා. මොකද උන්වහන්සේ තේනකොට ලොකු වයසක, ඒ කියන්නේ වයෝ වෘද්ධ මට්ටමේ හිටපු ස්වාමීන් වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ ඒ කැපකිරීම කර අර දූතාංග පවා අතහැරලා ඒ තැනට ඇවිල්ලා මේ ශාසනය රැකගන්න මේවා කරේ බොහෝ දෙනෙකුට මේක හිතසුව පිණිස පවතිනවා කියලා දන්න නිසා. එහෙම මිසක් නැතු උන්වහන්සේ මත ඒක හිටියේ නැහැ මේ ශාසනය නිච්චයි කියලා. උන්වහන්සේ දන්නවා මේකත් ධර්මතාවයක්, මේකත් ගිලිනවා කියලා. නමුත් අර හේතු වාසනා සහිත බොහෝ දෙනෙකුට මේකෙන් යහපතක් වෙනවා කියලා දන්න නිසායි උත්සාහය දරන්නේ. ඒ කොහොම වුණත් හැමෝටම කියන්න තියෙන්නේ අර බුදුරජාන් වහන්සේ දුන්න උපදේශම තමයි. හිස ගිනිගත්තෙක් ඒ ගිනි නිවන ලෙස උතුම් සෝතාපන්න ඵලය කෙරෙහි වීරය කරන්න. මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් සාරාසංකේය කල්පලක්ෂයක් පෙරුම් පුරලා ඒ කරපු කැපකිරීමට මයිකාරයක් විදිහට මෙරිලා යන්න එපා. මේ ශාසනයත් නිකම්ම නිකං බණ අහලා ජීවිතේ ඔහේ ගෙවාගෙන ඉඳලා මෙරිලා සතර අපාගත ජීවිතයකට යන්න ප්‍රාර්ථනා කරන්න එපා. භවයට යන්න එපා. බුදුරජාණන් වහන්සේ දුන්නේ උපදේශ පිළි අරගෙන දහම හැකිතාක් පරිශීලනය කරලා විමසා බලලා ධර්ම සාකච්ඡා කරලා ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ නිවීමට මඟ පාදා ගන්න. මේ කියන පනත ආවහෝ නැතා, පනත ආවොත් නම් බොහෝ දුරට ලොකු පාඩුවක් වෙන්නේ, බොහෝ දිනෙකට දහම වැහිලා යනවා. ඒ අනතුර කලින් දැකලා ඒ අනතුරෙන් මිදෙන්නවත් මේ දහම පරිශීලනය කරලා හැකියක්මනින් මේක අවම මට්ටමින් සතර පාය නිදාස වෙන තැනටවත් ගොඩදා ගන්න බලන්න. දහම් කරුණ දීර්ඝව සාකච්ඡා කරන්න වෙලාවක් නොවුණත් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන බුදුවදන ඔබ ත්‍රිපිටකය පරිශීලනය කරනවා නම් ඔබ දකීවි මනුස්ස චුතිසි උත්‍රය එහෙම කියලා තියෙනවා. චුත වෙන කෙනෙකුට වෙන්න යන දේ ඒක ඔබ නොදැන සිටියත් දැනගෙන සිටියත් බුදු කෙනෙක් මේ ධර්මතාවයන් දැකලා මේ ලෝක ස්වභාවය දේශනා කරන්නේ. ඔබ සතර පායෙන් මිදිලා නැත්නම් ඔබ ඉන්නේ මහා අනතුරක. ඒ අනතුරෙන් මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මිදිලා යනවා ඇරෙන්න වෙන විකල්පයක් නම් නැහැ. මේ පනත සම්බන්ධව දැනුවත් කිරීමට ගත්ත උත්සාහය මම හිතනවා සියලු කරුණු කියවුණා කියලා. පහලින් මම ලින්ක් එක දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ, ඒක බලන්න. මේ කියපු කරුණු ඔබට බුද්ධිගෝචරව තේරෙනවා නම් මේක හරි හෝ වැරදි ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ කරුණ ඔබට මේ වෙන්න යන විනාශය සම්බන්ධ, මේ දහමට විරුද්ධව මේ ගන්න යන කුමන්ත්‍රණය සම්බන්ධ, දහමේ නාමයෙන් ඇත්තට මේගොල්ලෝ මේ වැරද්ද කරන්නේ අවබෝධයකින් නෙමෙයි කියන එක ඕනේ සාමාන්‍ය අවබෝධයක ඉන්න කෙනෙක්ට තේරෙනවා. ඒ අනවබෝධය නිසාම පෘථග්ජන භාවයේ ඉඳගෙනම මේ ආර්ය භූමියේ මේ සද්ධර්මයට මේ කරන්න යන විනාශය ඒ මිනිස්සුන්ගෙත් අහිත පිණිස පවතිනවා. සහ දහම අවබෝධ කරගන්න ඉන්න පිරිස බොහෝ පිරිසකෙත් මනුෂ්‍ය සහ මනුෂ්‍ය නොවන දිව්‍ය බ්‍රහ්ම පිරිසකටත් මඟ වැහෙන්න මේක හේතුකාරක වෙනවා. ඒ නිසා මේ කියවෙච්ච කරුණු ගැන ඔබ ඔබේ බුද්ධියෙන් නිමසා බලලා මේ දේවල් සත්‍යයි කියලා ඔබට හිතෙනවා නම් මේක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ නැත්නම් මේ සම්බන්ධ ඉදිරියේදී සමාජයේ මතයක් හැදෙයි. මේ පනත ඔය කියන තරම් ලේසියෙන් නම් මේවා කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද සම්දිට්ටික වූ ශාසනයක් තාම ජීවමානව තියෙන කාලෙක, රහතන් වහන්සේලා තවමත් වැඩ ඉන්න කාලෙක, සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලා වැඩ ඉන්න කාලෙක ඔය වගේ ඩිසිෂන් එකකට යන්න ලේසි වෙයි කියලා මම හිතන්නේ. ඒක මගේ පෞද්ගලික මතයක්. නමුත් මේ විදිය පනතක් සම්මත වුණොත් නම් ත්‍රිපිටකය සාක්ෂි වලට දාලවත් ධර්මදේශනාවක් කරන්න වෙන්නේ. එහෙයියෝ වගේ කියන දේට ඔළුවනමන ඉන්න තමයි වෙන්නේ. හරියනම් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ පහල තියෙන ලින්ක් එක අනිවාර්යයෙන්ම බලන්න. මම කිව්වට මේක විශ්වාස කරන්න එපා. මෙන්න මෙහෙම දෙයක් සමයි බොහෝ විට මේක ඔබ දැනුවත් නැතුව ඇති. මොකද ඔබට කාලයක් වේලාවක් නැතුව ඇති ත්‍රිපිටකය සම්බන්ධ පරිශීලනය කරන්න, දහම ගැන ගවේෂණය කරන්න. ඔබ මේ චැනල් එක යන වීඩියෝ එකක් දෙයක් බලලා ඔබගේ ජීවිතේ නිකන් මම බණත් අහනවනේ කියලා එහෙම හිතාගෙන ජීවිතේ ලල්ලකේ ගෙවාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්.
ඒ මොනවුනත් ඔබ ඉන්නේ අනතුරක ඒ අනතුරෙන් මිදීමට එකම පිහිට මේ සද්ධර්මය විතරයි. මේ ශ්‍රවණයෙන් සෝතාපන්න ඵලයට පත්වන මේ සද්ධර්මය විතරයි. ඒ සියලු කරුණු ත්‍රිපිටකයේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ කරුණු ඉදිරියට ඔප්පු කරගන්නවත් විදිහක් නැති වෙන මට්ටමකට හිර වෙනවා මේ පනතාවොත්. ඒ නිසා මේ සම්බන්ධව පොඩ්ඩක් ඔබේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහෝ දෙනෙක් මේ ඉල්ලීම මට පෞද්ගලිකව කරපු නිසා මේක රෙකෝඩ් කරලා දාන්න හිතුනේ. හරියනම් මම අද මෙතනින් නතර වෙන්නම්. සියලු දෙනාම බුදු වදන තරයේ සිහිය තබාගෙන අප්‍රමාදී වෙන්න. තෙරුවන් සරණයි.